තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිද්ධාර්ථ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සදහවත් පින්වත්නි, සුන්දර නිවන් මඟ ගැන කතාබස් කරවන සතර සතිපට්ඨානය ගැන විශේෂයෙන් කතාබස් කරන මේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහනේ අද දින වැඩමව වදාළ පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපිට කතා කරන්නට තියෙන්නේ නාලන්ද වර්ගී අවසන් සූත්‍ර දේශනාව. ඒ තමයි ජනපද කල්යාණී කියන සූත්‍ර දේශනාව. ජනපද කල්යාණීය උපමා කරලා සම්බන්ධ කරලා භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ගැන විශේෂ විස්තරයක් සිදු කරනවා. එතකොට බලන්න, භාග්‍යතුන් වහන්සේගේ මේ මනරම් උපමා වලින් අපිට අපූර්වට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. අපි කොයිතරම් අවධානයකින් මේ සිහිය පිහිටුවීම කළ යුතුද කියා. කය ගැන එහෙමනම් විඳීම් ගැනත් ඒ විදිහටයි. සිතට එන සිතුවිලි ගැනත් ඒ විදිහට දැඩි අවධානයෙන් ඉන්නවන කියන එකයි පණිවිඩේ. ධර්මයන් ගැනත් ඒකයි. ඉතින් ඒ නිසා අද දවසේ පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි මේ ජනපද කල්යාණී සූත්‍රය ඇසුරෙන් භාග්‍යතුන් වහන්සේ අපට ලබා දෙන පණිවිඩය අහමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, මේ උතුම් දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අපිට වෙන්කොට මතුකොට දක්වන මේ කායගත සති කායනුපස්සනාව ගැන මේ සූත්‍ර අනුසාරයෙන් අපට හෙලිපෙහෙලි කර දෙනසේක්වා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, මේ ජනපද කල්යාණී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න වැඩ සිටියේ කාලේ කලින් අපි කතා කරපු දේශනාව වදාළ ඒ සුම්හ කියන ජනපදයේ සේදක කියන වැසියන්ගේ සුම්හ කියන නියම්ගම. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේසි. බුදුරජාණන් වහන්සේ භික්ෂුව නමතලා දේශනා කරනවා, සේතාපි භික්කවේ ජනපද කල්යාණී, ජනපද කල්යාණී තික්කෝ භික්කවේ මහා ජනකායෝ සන්නිපතෙය. ඒ කාලේ මේ ජනපද කල්යාණී එනවා කියලා, ජනපද කල්යාණී එනවා කියලා ආරංචිලා මිනිස්සු ගොඩාක් රැස් වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඒ ජනපදයන්ට මේ පංච කල්යාණී අගතැම්පත් ස්වරූපී මේ කාන්තාවක් මේ ඉඳලා තියෙනවා. මේ නැටුමේ නැටුමට ගැයුමට ආදියට දක්ෂ. මෙයා මේ තැන් තැන් වල මේ වේදිකා මිනිස්සු ගෙන්නලා කැඳවලා මේ නැටුම් දක්වලා ගායනා දක්වලා තියෙනවා. ඉතින් මිනිස්සු ඒකට ගොඩාක් රැස් කකා ඇවිල්ලා තියෙනවා. දැන් අද කාලේ ඔය සංගීත සම්දර්ශන වගේ ගත්තොත්, සංගීත සම්දර්ශන වලට අද කාලේ මිනිස්සු ගොඩාක් රැස් වෙනවනේ. අහවල් ගායකයා, අහවල් නර්තන ශිල්පිනිය මේ නිලිය ආදී එනවා කියලා කිව්වහම අද කාලේ එහෙම නැත්නම් මේ ඔය සම්දර්ශන පැවැත්වෙන චිත්‍රපට ශාලාවලට ආදියට මිනිස්සු රැස් කකා යනවා. මේ වගේ අවස්ථාවක් අතීතයේ ඒ අවස්ථාව කියලා අපිට සිහිපත් කරගන්න පුළුවන්. සාකෝ පනස්ස ජනපද කල්යාණී පරම පාසාවිනී නච්චේ. ඉතින් මේ ජනපද කල්යාණී එනවා කියලා ආරංචි වෙලා මේ මිනිස්සු රැස් වෙන්නේ මෙයා නටන හරි දක්ෂයි කියලා. ඒ වගේම පරම පාසාවිනී ගීතේ, ගීත ගායනත් හරි දක්ෂයි කියලා තමයි මේ මිනිස්සු මේ ජනපද කල්යාණී මේ විදිහට මේ දක්ෂ තැනැත්තිය නටනවා ගයනවා කියන ආරංචියට වඩා වඩාත් මිනිස්සු
අද දවසේ මේ මෙතනදී මේ ජනපද කල්යාණේ මේ නර්තන දක්වනවා, ගීත ගායනා කරනවා කියලා අහන්න ලැබුණොත් මිනිස්සු ගොඩාක් රැස් කකා ඒකට සහභාගී වෙනවා කියනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අත පුරුෂෝ ආගච්ඡේය. උතන්ට එනවා මිනිස්සෙක්, ජීවිතු කාමෝ අමෘතු කාමෝ, ජීවත් වෙන්න කැමති මැරෙන්න කැමති නැහැ. සුඛ කාමෝ දුක්ඛ පටික්කුලෝ, එයා සැප කැමති දුක පිළිකුල් කරනවා. තමේනේවං වදෙයෝ, අන්න ඒක තැනත්තාට මේ ජීවත් වෙනු කැමති නොමැරුණු කැමති සැප කැමති දුක පිළිකුල් කරන මේ තැනත්තාට කෙනෙක් කියනවා මෙන්න මෙහෙම, මෙයාට දෙනවා අයන්තේ යම් හෝ පුරුෂ, අයන්තේ යම් හෝ පුරුෂ සමතිත්තිකෝ තේලප්පත්තු, එයාට එයාගේ අතට දෙනවා මේ කට දක්වාම පිරිච්ච, මේ මොවිට දක්වාම පිරිච්ච තෙල් කලයක්, තෙල් භාජනයක් දීලා මෙයාට කියනවා අයන්තේ යම් හෝ පුරුෂ මෙන්න මේ තෙල් භාජනය තෙල් කලය අන්තරේන මහා සමයං අන්තරේන ජනපද කල්යාණියා පරිහරා පරිහාරේ තබ්බු, මේ තෙල් කලයේ මේ ජනපද කල්යාණියත් මේ මහා මිනිස් ජනකායත් අතරින් මෙතන මිනිස්සු නටනවා ඇවිස්සලා ඉන්නේ නේද මෙතන, මෙන්න මේ අතරින් මේ ඔබට දුන්න මේ තෙල් කලයේ ඔබ අරගෙන යන්න කියලා මෙයාට කියනවා. හැබැයි ඔබ පිටිපස්සෙන් මිනිස්සෙක් එනවා, පුරුෂෝ චේකෝ උක්කිතාසිකෝ, ඔබ පිටිපස්සෙන් හැබැයි මිනිස්සෙක් එනවා ඔබ ලුහු බඳෙමින්, එයා එන්නේ ඔබ යම් තැනක තෙල් බිඳුවක් හරි හැලුවොත් ඔබ ඔබගේ හිස කඳින් වෙන් කරන්නම් කියලා, කඩුවක් කරගෙන. ඔව් කඩුවක් අරගෙන ඔබේ පිටිපස්සෙන් මිනිස්සෙකුත් එනවා, ඔබ මේ තෙල් කලෙන් බිඳුවක්වත් වැට්ටුවොත් ඔබේ හිස ගසා දානවා කියලා. දැන් මේ ජීවත් වෙන්න කැමති මැරෙන්න කැමති නැති සැප කැමති දුක පිළිකුල් කරන මේ මිනිස්සයා පිටිපස්සෙන් මේ විදිහේ තෙල් කලයක් දීලා අච්චර මිනිස්ස මේ සමූහයක් රැස් වෙච්ච තැනක කොච්චර ප්‍රවේශමෙන් මේ මිනිස්සයා යන්න ඕනද මේ තෙල් කලේ ගැන සිහිය පිහිටුවගෙන. එයා ජනපද කල්යාණයේ නැටුම් බලන්න ගීත අහන්න කියලා ඒ පැත්තට හැරිලා ඒ කෙරෙහි මේ හිත යොමු කරලා එයාට මේ දෙකලේ මතක නැති වෙන්නේ නෑ, අරකට හිත ඇදිලා යන්නේ නෑ ඒ වගේ අවස්ථාවක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මුල් කරගෙන දේශනා කරන තංකින් මඤ්ඤත බික්කේ, මොකද ඒකට හේතුව අපිනසෝ පුරුසෝ අමුං තේලම් පත්තං අමනසිකරිත්වා බහිද්දා පමාදං ආහාරය. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ මහනෝ මේ පුරුෂයා මේ තෙල් කලේ අමනසිකාර කරලා ඒක මතක් කරන්නේ නැතුව එයා මේ අර දේවල් අර විදිහට බලමින් ජනපද කල්යාණයේ නැටුම් බලමින් ගීත අසමින් ප්‍රමාදයට පත් වෙයිද කියලා අහනවා. ඒ වගේ ආස්වාදයක් හොයමින් යයිද කියලා අහනවා. නැහැ ස්වාමිනී කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය මුල් කරගෙන මේ දේශනා කරලා කියන උපමාකෝ ම්‍යායම් භික්කවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය. මම මේ උපමාවක් මහණෙනි ඔබට කියා සිටියේ අර්ථයක් කිස්මතු කරලා දක්වන්න. අයං චෙත්ත අත්තු, මේකේ අර්ථය මේකයි. සමතිත්තිකෝ තේලප්පත්තෝතිකෝ භික්කවේ කායගතා ඒතං සති ආදි වචන. මේ මෝවිට තෙක්ම පිරිච්ච තෙල් කලය කියලා අර පුරුෂයට ලබා දුන්න තෙල් කලය, දැන් මේ තෙල් කලය මුල් කරගෙන තෙල් කලය ගැනම අවධානය යොමු කරමින් මේ තැනත්තා මේ ගමන යන්න ඕනේනේ. අර පිටිපස්සෙන් කඩුවක් අරගෙන මේ කෙනෙක් ලුහු බඳිනවා, මේ තෙල් බිඳුවක්වත් හැලුවොත් හිස ගසා දානවා. ඒ සමය තෙල් කලයටම අවධානය යොමු කරගෙන සිහිය පිහිටුවගෙන වටන්න නැතුව ඉතාම ප්‍රවේශමින් අරයි යන්න ඕනේ. මෙතනදී මේ විදිහට අවධානය යොමු කරන තෙල් කලය කියලා මහණෙනි මා දේශනා කළේ කායගතාය ඊතං සතිය ආදි වචන. කායගතා සතියට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒකට කියන ආදි වචනයක් විශේෂ හැඳින්වීමක් තමයි කායගතා සතිය. එහෙමයි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්මාතිහ භික්කවේ වංසික්කිතබ්බං. ඒ නිසා පින්වත් මහණෙනි මෙන්න මෙහෙමයි ඔබ හික්මෙන්නට ඕනේ. කායගත නො සති භාවිතා භවිස්සති. මේ කායගත සති අපි නම් හොඳට භාවිත කරනවා. බහුලී කතා හොඳට බහුල වශයෙන් පුරුදු පුහුණු කරනවා. යානී කතා යානාවක් වගේ පුරුදු පුහුණු කරන වත්තු කතා පිහිටලා ඉන්න තැනක් වගේ හොඳට මේක වඩා ගන්නවා. කියන්නේ අපි මහ පොළවේ පිහිටලා ස්ථාවරව
සිටිනා වගේ අපිට ස්ථාවරව ඉන්න පුළුවන් තත්වෙට මේ කායගතා සති වැඩි දියුණු කර ගන්නවා. අනුත්ථිත හොඳට පිහිටුවා ගන්නවා. පරිචිත හොඳට පරිචිත කරනවා, භාවිත කරනවා, පුරුදු පුහුණු කරනවා. සුසම ආරද්ධය මැනවින් ඒක ආරම්භ කරනවා කියලා ඔබ හික්මෙන් කියනවා. ඒවං හි ඕ භික්කවේ සික්ඛිතබ්බ. මෙන්න මේ විදිහටයි මහණෙනි ඔබ හික්මෙන් ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව ගැන මේ එහි තියෙන වැදගත්කම ගැන, එහි සිහිය මේ අවධානයෙන් පිහිටුවීම ගැන, අර ආතාපි සම්පජානු ඒ වගේම සතිම ඔන්නෝයි කරුණ තුනෙන් යුක්තව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස අභිජ්ජාව දුම්නසත් දුරු කරලා මෙහි සිහිය පිහිටීමේ වැදගත්කම, කායානුපස්සනා භාවනාවන්හි සිහිය පිහිටීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ මේ ජනපද කල්යාණයේ මුල් කරගෙන මේ උපමා කරගෙන මේ කරන මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ. එහෙමයි සනස්. හොඳයි පින්නස් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි ජනපද කල්යනි සූත්‍රයෙන් භාගිතුන් වහන්සේ අපට ලබා දෙන පණිවිඩය ගැන ඇහුවේ කායානුපස්සනාව නැත්නම් කායගත සතියටයි උපමා කළේ මේ පිරුණු තෙල් වාජනය. ඒතර ඒ තෙල් වාජනයේ දිහා දැඩි අවධානයෙන් අර මහා ජනගඟක් ජනකායක් මැද්දෙන් තෙල් පාත්‍රේ අරන් යනවා වගේ මේ ධර්මයේ හැසිරෙන කෙනා බාහිරට පමා නොවි කායනුපස්සනාවේ යෙදී සිටින්න කියලා තමයි අපිට ලැබෙන ධර්මාවාදී. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේ දේශනා කරන භාවනාවන් ගත්තාම දැන් ආනාපාන සතිය සිහි පිහිටවන ශ්‍රාවකයා සතෝ යා බුදුරජාණන් වහන්සේගේ ප්‍රවේශය දේශනා කරන සීලේ පිහිටලා සීලේ ඇසුරු කරගෙන ශ්‍රාවකයා වඩන්නේ එයා මේ විදිහට මේ ආනාපාන සතිය සිහි පිහිටවද්දී සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා. මේ විදිහට සිහියෙන් හුස්ම ගනිද්දි සිහියෙන් හුස්ම හෙලද්දි යාගේ හිත බහැරට බහැර දේවල් ඔස්සේ ගමන් කරනවා. දැඩි ආශාව ඇති කරන දේවල් වල කියන්නේ පංචකාම ගුණයන් ඔස්සේ හිත පංච නීවරණ. එහෙමයි. ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ නීවරණයන් ඔස්සේ හිත දුවනවා ආස කරන දේවල් දැඩි ලෝභයේ ඔස්සේ එක්ක අභිජ්ජාවකට අභිජ්ජාවකට නැත්නම් දොම්නසකට මෙන්න මේ කරා දැන් අර අර මිනිස්සයාගේ හිතත් අර දැන් අච්චර දැන් එයා ඔච්චර ඔළුවේ තියාගෙන ගියත් හිත වැඩ කරනවා අර අතිශයින්ම දක්ෂ නටන්න අතිශයින්ම ගීත ගයන්න දක්ෂ ඒ තනත්තියගේ සොරයට ඒ තනත්තියගේ දර්ශනයට හිත යොමු වෙන ස්වභාවය තියෙනවනේ ඒකෙන් එයා හිත මුදවගන්නේ මේ ආදීනවේ තමන් පිටපස්සේ තියෙන ආදීනවේ කල්පනා කරලා. ඒ වගේ මේ ආතාපි සම්පජාන සතිමා කෙලස්තාවන වීර්ය මේ විදිහට හිතේ කෙලස් ඇති වෙද්දී ඒක හඳුනා ගන්න එක තමයි සම්පජාන කියලා නුවණ. ඒ කියන්නේ මේවා Tamanta අහිත් දැන් අරයට නෝණක් තියෙනවා මේ තෙල් බින්දුවක්වත් වැටුනොත් මරණ ජීවත් වෙලා ඉවරයි. මම අනතුරේ මේ කියලා එයාට ඒ නෝන තියෙනවා. ඒ නෝන ඒ තේරුම් ගැනීම තියෙන හින්දා එයා හොඳ අවධානයක් පවත්වමින් තෙල් කලයේ රැක ගන්නවා. තෙල් කලයේ අරගෙන යනවා. ඒ වගේ මේ ශ්‍රාවකයර නෝනක් තියෙනවනේ මම මේ කෙලසුන්ට ඉඩ දුන්නොත් මේ නීවරණයන්ට ඉඩ දුන්නොත් මේ කැමැති අරමුණු වල හිත කරක් ගහන්න ඉඩ දුන්නොත් මට වෙන අනතුර මේ සසර දුක ගැන එයාට සිහි කරමින් ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. ඒ සඳහා මේ ආකාරයට යා මෙනෙහි කරමින් මේ අභිජ්ජාවේ දොම්නසෙත් හිත යෙදීම ඒව ඔස්සේ මේ අවධානය හිත වල් හරකෙක් වගේ අර කැලින් ගෙනාපු මේ හරකෙක් මේ වල් සතෙක් වගේ මේ හිතේ ඒ අරමුණු ඔස්සේම මේ දුවන්න ගන්නවනේ මේ භාවනාවක් කරන්න ගත්තාම දැන් ආනාපාන සතිය වඩන්න ඒක තමයි පහසුම අරමුණ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හිත එකඟ කරගන්න විතරක බහුල කෙනාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක වඩද්දී වුණත් මේ හිත මේ බහැර අරමුණු ඔස්සේ කරක් ගහනවා. ඉතින් ඒවට යා නොදී හිත මේ කායානුපස්සනාවෙම රැක ගන්න මේ අර මේක පිටට යෑමේ ආදීනව හිත කිලිටු වීමේ ආදීනව මේ සසර මේ සැරිසරන්න වීමේ ආදීනව සසර අනතුර ආදී මේ භයානක අනතුර අර මේ තෙල් කලේ අර යන කෙනා දකිනවා වගේ සම්පජානෙන් දකින්න ඕනේ. ඒ වගේම අවදානෙන් සතිමා කියන අවදානෙන් එයා ඒව හඳුනා ගන්න ඕන එද්දී ඒ වගේම කෙලස්තාවන වීරියෙන් ඒව යටපත් කරමින්
එයා මේ අරමුණේම සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන මේ භාවනා අරමුණේ ඉදී වාසය කරන්න. එතකොට ඉදිරියට යාට ඊපස්සේ දීර්ඝ හුස්ම හඳුනා ගන්න ලැබෙනවා, කෙටි හුස්ම හඳුනාගෙන ආස්වාස ප්‍රාස්වාස මේ කරන්න හම්බෙනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස මේ කියන සම්පූර්ණ කයම හඳුනාගෙන ආස්වාස ප්‍රාස්වාස කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ එයාට ආස්වාස ප්‍රාස්වාස නම් වූ කාය සංස්කාර සැහැල්ලු භාවයට පත් කරමින් ආස්වාස ප්‍රාස්වාස කරමින් ආනාපාන සති තවදුරටත් දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කායගත සතියට අයිති භාවනාව. භාවනාව. මේ විදිහටම අසුභ භාවනාව වඩන කෙනාගේ හිත මේ අරමුණ ඔස්සේ මේ යද්දී යාට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අවවාදයේ සිහිපත් කරගෙන මේ ආතාපි සම්පජාන සතිමා කියන මේ ඒ තුන මේ ආයුධ තුනක් වගේ මේ සත සතිපට්ඨානේ වඩන කෙනාට ඒ තුنين මේ හිත බහැරට යානෝදී මේ භාවන අරමුණේම හිත පවත්වා ගන්න උපකාරයක් වෙනවා. දැන් මේකට ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ තව අවස්ථාවක දේශනා කරනනේ අර චප්පානක සූත්‍රයේ. චප්පාන. කියන්නේ විවිධ ගොදුරු බිම් අසුරු කරන සත්තු 6 දෙනෙක් මුල් කරගෙන. කියන්නේ දැන් නයික් ගත්තොත් එයා හුඹහ අසුරු කරගෙන ඉන්නේ. හුඹහට හුඹහයි ලගින්. ඊපස්සේ කිඹුලෙක් ගත්තහම වතුරේ ලගින්නේ. ඊට පස්සේ මේ නරියෙක් ගත්තාම සොහොනේ සොහොනට දාන්න. ඊට පස්සේ මේ විදිහට එක එක සොනකෙක් ගෙන සොනකේ එයා ගමට යන්න දඟලන්නේ. පක්ෂියෙක් ගත්තාම අහසට ඉගිල්ලෙන්න දඟලන්නේ. ඊට පස්සේ වන මුර්ගයෙක් ගත්තාම මේ සිංහෙක් වගේ සතෙක් ගත්තාම කැලේට යන්න මේ දුවන්නේ. මේ වගේ විවිධ තැන් ඇසුරු කරන සත්තු 6 දෙනෙක් කරගෙන එකට ගැට ගැහුවොත් මේ 6 දෙනා මේ නයා දිනව හොබහට යන්න. ඊට පස්සේ පක්ෂියා අහසට ඉගිල්ලෙන්න බලනවා. ඊට පස්සේ කිඹුලා වතුරට මේ අදිනවා. ඊට පස්සේ සිංහයා ගත්තාම කැලේට අදිනවා. මේ විදිහට මේ 6 දෙනා 6 පැත්තකට අදිනවා. සොනකයා ගමට යන්න අදිනවා. තම තමන්ගේ වාසස්ථාන වලට ගොදුරු බිම් වලට යන්න මේ 6 දෙනා එක එක පැත්තට අදිනවා. ඒතර මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ හිතත් අපි භාවනා කරන්න ඉඳගත්තට අපේ ඉන්ද්‍රිය සංවරය නැත්තම් අපි ඉන්ද්‍රිය සංවර කරගෙන නෙමෙයි නම් වාඩි වෙලා ඉන්නේ. අපේ හිත ඇසින් දකපු ප්‍රේමනාප රූප ඔස්සේ මේ ඇහැ දුවනවා. ඒව බලන්න යන හිතනවා. අහවල් චිත්‍රපටි බලන්න, අහවල් මේ දේවල් බලන්න කිය මේ ඇහැ රූප ඔස්සේ ඇදගෙන යනවා ප්‍රේමනාප. එහෙමයි. කන ප්‍රේමනාප සද්ද ඔස්සේ ඇදගෙන යනවා. අර සත්තු අදිනවා වගේ තම තමන් කැමති තැන් වලට. වස කිඹුලා ජලයේ රදිනා වගේ මේ නාසයේ මේ ප්‍රේමනාප ගඳ සුවඳ ඔස්සේ ඇදෙනවා. ඊට පස්සේ සුනකයා මේ ගමට යන්න අදිනවා වගේ මේ දිව රස ඔස්සේ ඇදෙනවා. කැමති තැන් වලට. ඊට පස්සේ පහස ඔස්සේ මේ කය පහසට ඇදෙනවා ප්‍රේමනාප. මනස අරමුණු ඔස්සේ ඇදෙනවා. ඉතින් මේ යම් විටක මේ හස්ති රාජයා කියලා මේ කැලේට අදින කෙනා ගැන විස්තර වෙන්නේ මේ යම් අවස්ථාවක මේ සත්තු ওই විදිහට ඇදලා ක්ලාන්ත වෙනවද එහෙසටපත් වෙනවද අන්තිමේට බලවත් කෙනාගේ පැත්තට තමයි කට්ටියම ඇදලා යන්නේ. ඒ වගේ කැමැතිම දේ හොයාගෙන අන්තිමේට භාවනාව නවත්තලා යන්න සිද්ධ වෙනවා. කොහේ හරහා ගිහිල්ලා නැත්තම් කන හරහා ඇදලා ගිහිල්ලා නේ. ඔව් ඒදී අන්තිමේට භාවනාව පැත්තක තියලා ඒ දේවල් ඔස්සේ මේ යෑමක් සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්තු 6 දෙනාම කනෝක ගැට ගැහුවොත් හොඳ ඍජුව ශක්තිමත්ව පිහිටපු මේ කනෝක ස්තම්භයක ගැට ගැහුවොත් මේ කට්ටියට එහෙම කරක් ගන්න මේ කියන්නේ එයාලා ඒත් අදිනවා කැමැති තැන් වලට යන්න. නමුත් යම් අවස්ථාවක එයාලා ඇදලා වෙහෙසටපත් වුණාද වෙහෙසටපත් වෙලා අන්තිමේට බැරිම තැන එතනම ලගිනවා කනෝ ළඟම ලගිනවා. අන්න ඒ වගේ මේ අපේ ඇස කන බුදුරජාණන් වහන්සේ කනුව උපමා කරනවා මෙතන මේ කායानुපස්සරාවට කායගතසතියට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ශ්‍රාවකයා මේ කායानुපස්සනාවේ සිට පිහිටවොත් මේ විවිධ මේ තැන් අසුරු කරන මේ සිත මේ කායानुපස්සනාව නැමැති මේ හුලේ මේ ස්තම්භයේ ගැට ගැහුවාම මේ යාට බැඳිලා ඉන්න තැනක් තියෙනවා ආනාපාන සතිය කය කෙරෙහි සිහිය පවත්වන එයාට අවස්ථාව තියෙනවා අර මේ ස්තම්භය වගේ. ඊට පස්සේ අසුභ භාවනාව ඊළඟට ධාතු මනසිකාරය ඉරියාපතේ සති සම්පජඤ්ඤේ ඊට පස්සේ නවසීවිතික භාවනා
මෙන්න මේ වගේ සිහිය පිහිටුවීම හරියට අර කණුවෙහි මේ අර සත්තු ගැට ගැහිම වගේ මේ ආයතන 6 ගැට ගන්නවා කාය අනුපස්සනාවේ. මේ භවනා 14 එකක හිත වෙහසෙනව නම් හිත පිහිටවන්න කණුවේ ගැට සතුට 6 දෙනා කණුවේ ගැට ගැහුවා වගේ වෙනවා. වගේ වෙනවා. එතකොට අර අර මොනෝස්සේ මේක හිත අර අභිජ්ජා දොම්නසෝස්සේ මේ වගේ දුවන්නේ. ඒකෙන් ටික ටික හිත මේ මිදෙන්න ගන්නවා. හිත මෙල්ල වෙනවා. මෙල්ල වෙනවා. එතකොට යාට මේ සත සතිපට්ඨානයේ වැඩි වීම තුළ ඊට පස්සේ බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන යාට ඉදිරි ගමනක් ධර්මාර්ගය තුළ යන්න අවස්ථාව ලැබෙනවා. සැලසෙනවා. ඉතින් කායానుපස්සනාව බුදුර යනවාසේ දේශනා කරන මේ කායానుපස්සනාව වැඩි වීම තුළ සියලු කුසල ධර්ම සියලු අවබෝධයේ පිණිස පවතින කුසල ධර්ම වඩා වර්ධනය වෙනවා කියලා. හරියට මේ මහා සමුද්‍රයේ යමෙක් සිතින් ස්පර්ශ කළොත් එයා ඒ ස්පර්ශ කරන්නා වූ මහා සමුද්‍රයට මේ බැස ගන්නා වූ සියලු ගංගාවන් සිතින් ස්පර්ශ කළා වෙනවා. අපි මහා සමුද්‍රය ගැන මතක් කළොත් ඒකට බැස ගන්නා වූ සියලු ගංගාවන් එයා සිතින් ස්පර්ශ කළා වෙනවා. අන්න ඒ වගේ යමෙක් මේ කායනුපස්සනාව වඩනවා නම් එයා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්තෝ ගදා තස්ස මේ කුසලා ධම්මා ඒකේච විජ්ජහ භාගිය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හිත කරව යම් තාක් කුසල ධර්මයන් තියෙනවාද ඒ සියල්ල ඒ කායනුපස්සනාවට ඇතුළත් වෙනවා. ඒකට මේ කායනුපස්සනාව වැඩිම ඉතාලම අපිට මේ ප්‍රයෝජනයි. දැන් අර ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්න පින්වත් ස්වාමීන් වහන්සේනේ මේ බුදුරජාන් වහන්සේ පිරිනමම් පෑවට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන එහෙමයි මහරහතන් වහන්සේලා පිරිනමම් පෑවට පස්සේ මගේ යහළුවා වුණේ කායානුපස්සනාව කියලානේ. එහෙසනහ. ඒක නිසා එහෙමනම් බොහොම වටින ඒකාන්තයෙන්ම දමණය නොවෙච්ච සිත දමණය කරගන්නට උපකාර වන දේශනාවක් අපි ඇහැව්වේ. ඉතාම සරලයි මේ ගැඹුරු ධර්මයට නොමුෙන්ට සරල උපමා ඇසරින් වාගිදුනවාසි කොයිතරම් මනාව දේශනා කරලා තිනවද පින්වත්නි. බලන්න කායගත සතියට එන්න කියන්න ජනපද කල්යාණීය ළඟින් යන තෙල් පුරවගත්තු භාජනය අරන් යන මනුස්සයාව උපමාව කියලා දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ සිහිපත් කළා මේ දේශටාවට මේකතු කරලා අර හය පැත්තකට අදින සත්තු 6 දෙනෙක් කණුවක ගෙනල්ලා ගැට ගැහුවාම ඒ කණුව ළඟම ළගිනා වගේ මේ ඇහැ කන නාසය දිවකය මනසෝස්සේ දුවන හිත කායගත සතියේ පිහිටෙව්වාම ඉන්ද්‍රිය සංවර වෙලා කායනුපස්සනාවේ කායගත සතියේ හිත එකඟ වෙනවා පිහිටෙනවා. යා මහා සමුද්‍රය සිතින් ස්පර්ශ කළාම සිළු ගංගා ස්පර්ශ කළා වගේ මේ අමාමා නිවනට තියෙන ඇතුළත් සියලු දහම් මග විවර වෙනවා කියලා තෝරලා දුන්නා. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම මේ සතර සතිපට්ඨාන සංයුක්තේ නාලන්ද වර්ගයේ අවසාන සූත්‍ර දේශනාව ඇසුරෙන් අපි කළ මේ කතා බහ ජනපද කල්යනි සූත්‍රය ඇසුරෙන් යෙදුණු ධර්ම සාකච්ඡා මේ වැඩසටහනින් අපි යමක් පින්නක් රැස් කළාද මේ රැස් කළා වූ පින මේ ධර්මය නිරන්තරයෙන් මේ තෝරලා දෙන පින්න ස්වාමින් වහන්සේටත් විශේෂයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සීල ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ නිවන් මඟ සම්පූර්ණ වේවා. සම්බුදු සසුන සුරකින්න දෙවියෝ මේ ධර්මයේ සුරකිත්වා ධර්මයේ හැසිරෙන ශ්‍රාවක පිරිස ආරක්ෂා කරත්වා. මේගේ ඥාතීන් මේ අසිරිමත් ධර්මයට කැමති වෙත්වා. මේ ධර්මයෙන් රැසෙන පින ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ධර්ම දාණයට සහසම්බන්ධ වෙන ලෝකෙ හැම දෙනාටම ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා රේඩියෝ එක අහන නරඹන හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙලා ධර්ම දාණයට හිත පහළ වේවා. අග්‍රගන්‍ය පිනෙන් තමන්ටත් මේ දස්කරණා පිනෙන් කායගත සතියේට එන්නට නිවන් මඟ සම්පූර්ණ කරගන්නට සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නටම හැම දෙනාටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.